නගරයේ මීයා සහ ගමේ මීයා එකමත් එක කාලෙක නගරේ පුංචි මීයෙක් ජීවත් වුණා ඔහුට පින්තූරයක් හම්බ වුණා ඔහුගේ ගමේ ඉන්න මිතුරෙක්ගේ ඉතින් ඔහු තීරණය කළා එහි ගිහින් ඔහුගේ මිතුරව පුදුම කරවන්න මෙතන හරිම ගඳයිනේ මේ සුවඳ නම් හරිම අපිරිසිදුයි ඉක්මනට යාළුවගේ ගෙදර හොයාගන්න ඕනේ කොහොමද මගේ යාළුවේ කොහොමද ඔයාට මම ගොඩක් හොඳින් ඔයාට පුදුමයි නේද කොච්චර පුදුමයක්ද ගමට සාදරයෙන් පිළිගන්නවා මගේ යාළුවා මම හුඟක් සතුටු වෙනවා ඔයා නගරේ ඉඳලා හුඟා දුර ගෙවාගෙන මාව බලන්න ආවට යාළුවෝ දෙන්න පොඩ්ඩක් කතා කර කර හිටියා ඔයා හුඟා දුර ඉඳලානේ ආවේ ඔයාට ඉතින් ගොඩක් මහන්සි ඇති ඔයා දැන් ගිහිල්ලා හොඳට නාගෙන ඉන්න ඔයා එනකන් මං ඔයාට කන්න ලෑස්ති කරන්නම් ගමේ මීයා ගියා ගොවිපලට ඒ අතරේ නගරේ මීයා ගියා නාන්න එහෙමනම් හොඳයි මම ගිහිල්ලා හොඳ එළවලු ටිකක් හාරගෙන එන්න ඕනේ නාන්න ගියපු නගරේ මීයා ටැංකියේ තිබුණු වතුර ඔක්කොම ඉවර කළා ආ මේ තියෙන වතුර ටිකයිනේ නගරේ මීට වඩා හොඳයි නගරේ මීයා එළියට ආවා ටිකක් තරහින් එන්න අපි එළියට වෙලා කමු මම හැමදේම ලෑස්ති කරා ඔයා වෙනුවෙන් ගමේ මීයා යාළුවට දුන්නා පැණි රස අල අලුත් බීට්රූට් සහ රාබු අල ඒ වගේම කිරිත් ඇයි ඔයා ඉඳගන්නේ නැත්තේ ගමේ මීයා නගරේ මීයට හොඳට සැලකුවා මේවද ගමේ ඔයාලා කන්නේ අපෝ මේ කැමනම් පොඩ්ඩක්වත් රස නෑනේ ගමේ මීයා ගොඩක් උත්සාහ කළා නගරේ මීයාව සතුටු කරන්න ඒත් වැඩක් උනේ නෑ කෑමෙන් පස්සේ ගමේ මීයා තීරණය කළා නගරේ මීයාට ඔහුගේ ගොවි පොල පෙන්වන්න ආ මේ සුළඟ හරිම පිරිසිදුයි මට දැනෙනවා මේ මල්වල සුවඳ හැමතැනම කොළපාට ගස් මෙහි හැමදේම හරිම නිදහස් ඊළඟට එයාලා ගියා තෙත පොහොර ගොඩක් ළඟට ආ මේක හරිම අපිරිසිදුයි මගේ නගරේ ගොඩක් පිරිසිදුයි ඇත්තමයි මගේ යාළුවේ මන්නම් කැමති නෑ මෙහෙම ජීවත් වෙන්න මේ වගේ කෑම කන්න මේ වටේම හරියට අපිරිසිදු කෘමියෝ ඔයා එන්න මගේ නගරෙට ඔයාට හැමදේම අමතක වෙයි අනේ කෑම ගැන සමා වෙන්න හැබැයි මගේ කෑම වල නම් කිසිම ප්‍රශ්නයක් නෑ මෙහි තියෙන හැමදේම අලුත් දේවල් ඔයා කැමතිද මගේ නගරෙට එන්න මං ආසයි ඔයාට මං ජීවත් වෙන හැටි පෙන්වන්න මං ඔයාට හදලා දෙන්නම් චීස් පෙස්ටා කාජු ඕන දෙයක් ඒක නම් හොඳ අදහසක් මට විශ්වාසයි ඔයා ගොඩාක් සතුටු වෙයි නගරේ මීයා බඩු ලෑස්ති කරා ආපසු නගරෙට යන්න දැන් වෙලාව හරි මට යන්න ස්තුතියි මං හොඳට විනෝද වුණා අපි ඉක්මනට නගර දිහා බලමු මීයෝ දෙන්න බදාගෙන එකිනෙකාගෙන් සමුගත්තා ටික දවසකට පස්සේ ගමේ මීයා බඩු ලෑස්ති කරා නගරේ ඉන්න මීයාගේ ගෙදර යන්න කොච්චර උස ගොඩනැගිලිද දිලිසෙන කාර් ඒ වගේම කොච්චර රස කෑම වර්ගද තියෙන්නේ මම හරීම කැමති මේ නගරෙට අපෝ කොච්චර ලොකු සද්දද ඇහෙන්නේ අන්තිමට ඔහු නගරේ මීයාගේ ගෙදර ගියා පිළිගන්නවා පිළිගන්නවා මගේ යාළුවේ පිළිගන්නවා මගේ ගෙදරට නගරේ මීයා ගමේ මීයාව ඔහුගේ ගේ ඇතුළට එක්කන් ගියා එයාලා ටික වෙලාවක් කතා කරා දෙන්නම කෑම මේසේ ඉඳගත්තා ගෙදර වැඩකාරිය කෑම ලෑස්ති කරා නගරේ මීයා සුවඳ බලලා කිව්වා එන්න මගේ යාළුවේ කැමලෑස්ති
අපි යමු. ගමේ මීයා හරිම ආසාවෙන් හිටියේ නගරේ මීයාගේ ගෙදර හදන කෑම කන්න. ඔයාට ඕන දෙයක් ගන්න. මේ චීස්, කිරි, ෆෙස්ටා, ටෝස්ට්, පීනට් බටර්, කේක්, පළතුරු. ස්තුතියි. මට ඇත්තටම පුදුමයි ඔබ ජීවිතේ ගෙවන විදියට. මටත් හිතෙනවා මෙහි නවතින්න ඔබත් එක්ක. ඔහු ඉක්මනින් කන්න පටන් ගත්තා. වැඩකාරී ආපසු පැමිණියා. ඇය කෝටුවක් අරන් ආවා මොවුන්ව එලවන්න. මේ ජරාමීයෝ යනවා. යනවා යන්න මෙතනින්. එන්න දුවමු හැංගිමු අපි. නගරේ මීයා හොඳටම කලබල වුණා. කලබල වෙන්නේ පායාලුවේ අපිට ඉක්මනට කන්න පුළුවන් ඇය ගියාට පස්සේ. එයාලා තීරණය කරා ටිකක් ඇවිදින්න යන්න මේසේ නිදහස් වෙනකන්. එන්න මං ඔයාට පෙන්නන්නම් හැම ජාතියකම කෑම තියෙන තැන. මොකද්ද? මොකද්ද අර තියෙන්නේ? මේ තමයි ප්‍රසිද්ධම ගබඩා කොටස. එයාලා දැක්කා පූසෙක් එයාලා ඉන්න දිහාට දුවගෙන එනවා. ඕ මොකද මගේ පපුව හයියෙන් ගැහෙනවා. ඒ ලොකු පූසෙක්. එයා මිනිත්තුවකින් යයි. අපි සද්ද නැතුව ඉමු. පූසා ආපහු ගියාට පස්සේ එයාලා ගබඩා කාමරයට ගියා. ගමේ මීයා එකපාරටම දැක්ක අමුතු දෙයක්. ඒ තියෙන්නේ මොකක්ද? පරිස්සම් වෙන්න. ඒ මී කතරක්. මී කතරක් කියන්නේ මොකක්ද? හොඳයි. මට තේරෙන්නේ ඒක ඔබට පැහැදිලි කරන්න. මිනිත්තුවෙන් ඔබ මේ කුඩ තියෙන චීස් කෑල ගත්තම ඔයා ඒකට අහු වෙනවා. කවදාවත් ආපහු එන්න බෑ. මම හිතන්නේ මට පපුවේ කැක්කුමක් හැදෙයි. මට මේ දේවල් දරා ගන්න බෑ. ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා. පරිස්සම් වෙන්න. හොඳයි. මට නම් හොඳට ඕම ඇති මේ දේවල්. දුවනවා, වනිනවා, බයෙන් ජීවත් වෙනවා. ඔයා කොහොමද මෙහෙම ඉන්නේ? මේ දේවල් එක්ක නම් ජීවත් වෙන්න නෙවෙයි මම මෙහෙ ආවේ. ඒත් ඉතින් මම තීරණය කරා ආපහු මගේ ගෙදර යන්න. ඒ කොච්චර නම් නිදහස්ද? මට සමා වෙන්න මේ දේවල් වලට. මම ගියොත් හොඳයි. මට මගේ වත්තේ වැවෙන අලුත් එළවලු හොඳයි කන්න. මෙහි තියෙන ඒවට වඩා ගොඩාක් හොඳයි. සාමාන්‍ය විදියට ජීවත් වෙන එක ගොඩාක් හොඳයි. මොකද මේ ලොකු දේවල් බලාගෙන ජීවත් වෙනවට වැඩිය. ඉතින් මේ පුංචි ගමේ මීයා ආපහු ඔහුගේ ගෙදරට ගියා. ගෙදර ගිහින් ඔහු නිදහසේ හිටියා.